ලාම්පු තෙල් නැතුව අද දීවර කර්මාන්තය කරගන්න විදියක් නැහැ. අපේ දිල්ල පෙද ආරච්චි අමතුමා දන්නවා දීවරයන්ට ලාම්පු තෙල් ටික ගන්න පොලිමේ ඉන්න වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. මෙන්න අයවැය අරුම පුදුම අයවැයක්. ඒ වගේම පෙදරේරුවට සිමෙන්ති ටිකක් නැහැ. පෙදරේරුවට සිමෙන්ති ටිකක් ගන්න නැතුව පෙදරේරුව අද මහපාරේ මේ විහිගාක නොකා හිඟාකන තත්තර මේ රට අද පත් කරලා තියෙනවා. අද ගෑස් ටිකක් ගන්න මිනිස්සුන්ට තැනක් නැහැ. අද ගොවියට පොහොර නැතුව පොරි ගොවිය පහපාරේ ඉන්නවා. එහෙම තත්ත්වයක් තියෙද්දි ගරු සභාපතිතුමනි මේ අයවැයෙන් කොවිඩ් වලින් ආරක්ෂා කරන්න දරුවන්ට පාසල් වලට මුදල් වෙන් කරලා නැහැ. මතක තියාගන්න අපේ දරුවෝ ටික පාසල් වලට යන්නේ. ඒ දරුවන්ට අත් දෙක හොද ගන්න සිංක් එකක් සැනිටයිසර්ස් ටිකක් දුරස්තභාවය තියාගන්න ඒ වගේම මුඛාවරණ දෙන්න මේ කිසිම එකට මුදල් මේ අයවැයෙන් වෙන් කරලා නැහැ. එහෙම තත්ත්වයකට මේ අයවැය පත් වෙලා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ අයට පුළුවන් වුණා නම් මිනිස්සුන්ට සහන දෙන්න අපි පුදුම වෙන්නේ නැහැ. හැබැයි චන්න ජයසුමන මේ කියනවා විපක්ෂ නායකතුමාගේ විපක්ෂ නායකකමත් අහිමි වෙයිලු. මේ අපි මේ කරන්නා වූ මේ මේ වැඩපිළිවෙලත් එක්ක එතුමා බලාගෙන ඇති විපක්ෂ නායකතුමාගේ විපක්ෂ නායකකම අහිමි වෙනකන් හැබැයි අපි චන්න ජයසුමනට කියනවා පැහැදිලිව එතුමාගේ ඇමතිගම හෙට අනිද්දා ගැලවෙයි. හැබැයි විපක්ෂ නායකතුමා මේ රටේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයා හැටියට දියුරුම් දීලා මේ රටේ මේ ප්‍රශ්න ටික විසඳනවා. මොකද එතුමාට මේ රට ගැන දැක්මක් තියෙනවා. ඒ රට එතුමාට මේ රට ගැන කැක්කුමක් තියෙනවා. එතුමාට බය වෙලා තමයි ගරු සභාපතිතුමනි ඊයේ පොලිසිය දාලා මහපාරේ ආව බස් ටික නතර කරේ. මම ගියා සීදුව පොලිසියට. මම ගියා දඬුගම පොලිසිය දඬුගම මේ මේ දඬුගමට යනකොට ගරු සභාපතිතුමනි මහපාරේ අර එන බස් හැම එකම නතර කරනවා. ඇයි මෙච්චර බය? එදා වැඩට ඊයේ වැඩට ආව You have 2 more minutes. ඊයේ වැඩට ආව මිනිස්සු පාසල් ගිය දරුවෝ මහපාරේ නතර කරලා බස් නවත්තලා චෙක් කරනවා අර උද්ඝෝෂණ දෙනවා කියලා මතක තියාගන්න. මේ උද්ඝෝෂණ කරන්නේ රටේ ජනතාවගේ පීඩනය. අර බලන්න විරුවගේ සින්දුව දාගෙන එක්කෙනෙක් යනවා ගෑස් පොලිම ගාවින් ඒ තවත් එක්කෙනෙක් යනවා චීනි පොලිම ගාවින් තවත් එක්කෙනෙක් යනවා හාල් පොලිම ගාවින් තවත් එක්කෙනෙක් යනවා කිරිපිටි පොලිම ගාවින් විරුවගේ සින්දුව දාගෙන හරිද විරුවගේ සින්දුව දාගෙන මේවා බලන්න ජනමාධ්‍ය බලන්න. ඒක නිසා මෙතන කෑ ගැහුවට කමක් නැහැ. හැබැයි පාරට බහින්න කියන්න ගුටි ගන්න වෙන්නේ ඡන්දෙ දුන්න 69 ලක්ෂය නේද? මේ අයට 69 ලක්ෂය නෑ. මම අභියෝග කරනවා පුළුවන් නම් ඡන්දෙත් යන්න. 69 ලක්ෂ නෙමෙයි රෙදිත් නැතුව යන්න වෙන්නේ මේ අයට. ඒක නිසා ගරු සභාපතිතුමනි අපි පැහැදිලිව කියනවා මේ අය ආවේ පාස්කුවට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා පාස්කු ඉරිදා එල්ල කරපු මරාගෙන මැරෙන ප්‍රහාරේ මොනවද කරේ? අපේ පියතුමා සිරිල් ගාමිණී පියතුමාව දවස් දෙකක් පැය 8 ගානේ පොලිසියේ තියාගෙන CID එකේ ප්‍රශ්න කරා 22 වෙනිදා නැවතවතාවක් එන්න කියලා තියෙනවා. පියතුමා සිරිල් ගාමිණී පියතුමාද බෝම්බේ අරගෙන පල්ලි වලට පෙන්නේ. එතකොට ඥානසාර ස්වාමීන් වහන්සේ කියනකොට බෝම්බ තියෙන තැන දන්නවා, බෝම්බ ගහන දවස දන්නවා, බෝම්බ තියාගෙන ඉන්න අය දන්නවා කියලා ඒගොල්ලොන්ගෙන් ප්‍රශ්න කරන්න කොන්දන් නැති ආණ්ඩුව සිරිල් ගාමිණී පියතුමාගෙන් ප්‍රශ්න කරනවා. උන්වහන්සේව හිර කරගෙන ඉන්නවා. ඔනරබල් ජොන්සන් පෙනා මෙතුව මගේ මිත්‍රයා මේ අපේ ජයලත් ඩොක්ටර් ජයලත්ගේ පුතා. මම ඔබතුමාට කියන්න කැමතියි මමත් කතෝලිකයෙක්. මගේ වෙලාව ගරු අමතුමා අපේ වෙලාව ගන්න. හරි. බොදුමත් කතෝලිකෙක්. ඉතින් සිරිල් ගාමිණී පියතුමා එතුමා මොන හරි දන්නවනම් එතුමාගේ අහන එක වැරදිද? අහන්න ඕන. ඔබතුමත් මොන හරි දන්නවනම් මමත් දන්නවනම් CID එක තියෙන හොයන්න. ඒක බය වෙන්න හොඳ නැහැ. ඥානසාරමතුමනේ මම කියන්නේ. මම මේ බෞද්ධ භික්ෂු නමක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඔබතුමත් කතෝලිකෙක්, mantri කෙනෙක්. මමත් mantri කෙනෙක් කතෝලික. එහෙනම් මම කියන්නේ කවුරු හරි හරින් ප්‍රනන්දු මහත් වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්. කවුරු හරි මේ ගැන මොන හරි දන්න දෙයක් තියෙනවා නම් හොයන එක හරි. හේතුව ඔබතුමාලා කෙරුවේ බෝම්බ ගහපු ගෙනුසු ගෙනල්ලා මේක කොමිසමක් දාලා හොයපු බොරු කරපු එක. එහෙම කරන්නේ නැහැ අපි. එහෙනම් මේක දේශපාලන හරව ගන්න එපා. කතෝලික ආගමේ පූජකතුමාලයි මේ ආගම් ભેදයක් ඇති කරන්න එපා මන්තිතුමා. අපි ඔක්කොම එකතු වෙලා මේක හොයමු. අපි කියන්නේ දඬුවම් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ වැරදි කරපු අයට දඬුවම් කරනවා. ඔබතුමා ඉන්න තැන තමයි මාත් ඉන්නේ. හැබැයි මේක දේශපාලනට හරව ගන්න එපා.
කුණු කරන්න හදන්න එපා. හරි වැරදි. දැන් ගරු සභාපතිතුමනි දේශපාලනයට අපි හරවගෙන නැහැ. ඔබතුමාට තව විනාඩියක් තියෙනවා විනාඩියක්. 20 වෙලුම් 21ක් තියෙනවා. ඒ වෙලුම් 21 තාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ජනාධිපති විමර්ශන කොමිෂමේ වෙලුම් 21. ඇයි ඒක හංගගෙන ඉන්නේ? ඒ විතරක් නෙමෙයි. ඇයි තාමත් ඥානසාර ස්වාමින් වහන්සේගෙන් ප්‍රශ්න කරන්න බැරි? ඇයි ජනාධිපති විමර්ශන කොමිෂමේ අනුව නිර්දේශ ක්‍රියාත්මක කරන්න නිලන්ත ජයවර්ධනලව ප්‍රශ්න කරන්න බැරි? ඇයි බැරි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව ප්‍රශ්න කරන්න? ඇයි බැරි මේ වෙනකොට දැනට මේ 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 නිලන්ත ජයවර්ධනලට උසස් වීම් දීලා තියාගෙන ඉන්නේ? ඒක නිසා මේ සිරිල් ගාමිණී පියතුමාව මේ විදිහට මඩව මඩව CID එකට ගෙනල්ලා ප්‍රශ්න කර කර උන්නහන්සේගේ කාලය උන්නහන්සේගේ මේ මේ පීඩණයට උන්නහන්සේ ලක් කරන්නේ පැහැදිලිවම මේ අයට ලොකු ඕනකමක් තියෙනවා අපිව නිශ්ශබ්ද කරන්න කියන එක කියමින් ඔබතුමාට ස්තුතිවන්ත මින් වගේ මස්සුන් සල්පේ අවසන් කරනවා බොහොම ස්තුතියි ආ ජොන්සන් ජොන්සන් පනාඩු කරා අපි වෙලාව ගන්න අපි කිසිම කෙනෙක්ව නිශ්ශබ්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔබතුමාගෙන මට කනගාටුවක් තියෙනවා ඔබතුමාගේ තාත්තා ඉතාමත් වැදගත් දේශපාලකෙක් මගේ හොඳ මිත්‍රයෙක් ඔබතුමත් එහෙමයි මාත් එක්ක අපි දේශපාලන වශයෙන් වෙනස් වුණත් අපි මේ පියතුමාලා ගෙනල මඩෝන ආණ්ඩුවක් නෙමෙයි තමුන්නාන්සලා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපති කරගත්තේ දැන් දොස් කියනවා තමුන්නාන්සලා කාලේ තමයි ආරක්ෂාව දෙන්න බැරුව මේ රටේ අහිංසක කතෝලික ජනතාව නෙමෙයි අනිත් ආගම ජනතාවත් මැරුනේ හෝටල් වල හරි ඒක තමයි ඇත්ත තමුන්නාසගේ දැන් මේ හරෙන් ප්‍රනාන්දු එදා තාත්තා කියපුවම නැට්ට පස්ස පැත්ත ගහගෙන බුදිය ගත්ත ගෙදර ඇතුලේ මිනිස්සු මැරෙන්න ඇරලා අද බොරුවට කියන ඇවිල්ලා මේ මේ අපි උයි අපි ඡන්න දිනුවේ පාස්කු ප්‍රහාරයට ඉස්සෙල්ලා තමුන්නාසා පෙරද්දුවේ අපි ඉතින් කරුණාකරන මේක දේශපාලන අරව ගන්න එපා ඒක අපි අඳගත්ත දේ කියන්නේ මේක එකතු වෙලා හොයමු අවසන් කරන් කරමු උයි කවුරු හරි දන්නවනම් සිරිල් පියතුමා දන්නවනම් දන්න දේවල් කියන්න ඕනේ අවසන් කරන් කරමු එතුමා පියතුමෙක් කියන්න පුළුවන් වෙන කවුරු හරි එනවා ගාණ්ඩු පක්ෂේලා මම කියන්නේ මේක දිවර්දි කරන්න ඕනේ එහෙනම් කරුණා කරලා මේ පියතුමාව විකුණන්න එපා කාඩිනල් හිමිපාණට මඩ ගහපුවානේ තමුන්නාන්සලා මතකද කාඩිනල් හිමිපාණ වෙනුවෙන් පෙනී හිටියේ අපි හරි තමුන්නාන්සලා තමයි කාඩිනල් හිමිපාණ නින්දා අපහාස ඔබතුමා නෙමෙයි ඔබතුමා කවදාකවත් කරුවේ නැහැ හැබැයි මේ හරයන් ප්‍රනාන්දුලා නින්දා අපහාස කරුවා ප්‍රේමදාස මහත් එක්කන් ගිලා සමාගත්තේ ඒ හිඳ නිකන් බොරුවට මඩ ගහන්න දන්නේ පාණ්ඩුවට අපි කියන්නේ වර්ධිකාරවන්න දඬුවම් කරන්න ඕනේ නීති අනුකූලව එවිය යුතුයි පියතුමාද කවුද කියන එක නෙමෙයි ප්‍රශ්නේ කවුරු හරි මේක දන්නවනම් ඒ අය අනිවාර්යෙන්ම මේ ප්‍රශ්නට උත්තර දෙයි යුතුයි